පුත්‍රවර්ධන මැතිතුමා ජීවිතය පරිත්‍යාග කරේ මේ රටේ සුවහසක් ත්‍රිරෝදරත රියදුරන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ රජෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ ඉතාමත්ම පහත් ආකාරයට නිඳිත ආකාරයට හැසිරෙන ලීසින් මාෆියාව මර්ධනයට ලක් කරලා සීසර්ලා ව්‍යාපක කරන මේ වැරදි ක්‍රියාවලිය වහාම අත්හිටවල විශේෂයෙන්ම කොරෝනා සමයේ ලබා දුන්නොයි කියන ලීසින් සහනය ඒක නිත්‍යානුකූල කරලා විශේෂයෙන්ම මේ දුක් විඳින ජනතාවගෙන් මේ අය කිරීම කිරීම වහාම නතර කරලා පොරොන්දුණු ආකාරයට මේ වැඩ කටයුත්ත තව කාලයකට පස්සට දමන්නේ කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ජයවර්ධන මැතිතුමාගේ මේ කුරිරු ඝාතනයට මේ ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සියලුම දෙනා අධිකරණයේ හමුවට හමුණවලා ඒ අයට නිත්‍යානුකූල ක්‍රමවේදය තුල ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්නට ඒ ක්‍රමවේදය ඉතාමත්ම ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඒ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ රටේ තිබෙන මේ ලීසින් මාෆියාව සහ ඒ ම්ලේච්ඡ ක්‍රමවේදය නතර කරලා යම් සාධාරණ ක්‍රමවේදයක් හරහා ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේ ජාතික සැලැස්මක් අවශ්‍යතාවය තිබෙනවා. මේ කුරිරු ඝාතනයට මුල් වුණු සියලුම දෙනා නීති හමුවට ගෙන ඇවිල්ලා එයාට දැඩි දඬුවම් පමුණවන්නේ කියන එක මම රජයෙන් ඉල්ලීමක් කරා. සර් මේ පොඩි දෙයක් අහන්න ඕනේ. දැන් මේ 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 පවුලේ අයගේ ඉදිරි අනාගතය පිළිබඳව මොකරි වැඩපිළිවෙලක් තියෙනවද? ඒ ගැන යමක් කිව්වොත් අපිට පුළුවන් ආකාරයෙන් මේ පවුලේ විශේෂයෙන්ම මේ දූ දරුවන් 3 දෙනෙක් ඉන්නවා. එක දරුවෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. තවත් දරුවෙක් ලබන වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. ඒ වගේම තවත් දරුවෙක් බොහොම අමාරුවෙන් රැකියාවක් කරගෙන ඉන්නවා. ඒ දරුවෝ 3 දෙනාටම අපිට පුළුවන් උපරිම සුබසාධනය ක්‍රියාත්මක කරන්නට අපි මේ වන විටත් විධිවිධාන යොදලා හමාරනවා.